Wayu. Ah, kayak kan ini Gana Drawa. Moko emi. Ah, sepolowa gatelan wage kalpanawa. Mama heta pantiyata enne naha. Etterai. E mokade? Man enne naha kiwane. Enne naha. Meme ekak dawasak hari paada magenno thilanga paada mamaru wenawa emi. Naha mata amaru wenna deyak naha ema muthi. E kiyan? Attatama mata danatamat hontatama amaru welai tiyenne. Tin dannne thi deyak thiyena nan kaagen hari ahala igena ganna. Itin ane kaagenwat ahanda mata eka theerinda paaya yami. Hari 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 dan mokadda oyata thiyena prashne? Gana drava vayu. Ani mata eka theerinne ne ani ani. Ayyo, oka iye kiyala dunna paadama ne. Itin iye therunet naha. Ada mam pota baluwa. Mata e therinnit naha ani. Hari hari indako mam paadama kiyala dennanko. Yamiyo. Eh? Oya te paadama therunada? Naththam wawe kiyana taram paadama amaru ne. Eh? Oya attamada? Ehenam ekat ekatama kema jaathiyak rindathi deete. Oh, kema jaathi mekata aithi wenawane. Monowa? Ani mata kiyala dennako. Ani, ani ani. Hari hari poddak innako. Gana deyak kiyanne apita athin allala pennanna pulan hadayak thiyena deyak. Therunane? Aa, e kiyanne me pencilat gana deyak. Oh, oh. Pencile hadaya wenas wenne naha ne. Ehemanam me hama tanama thiyena dewal gana dewal neda yamiyo? Naha naha naha. Gana dewal vitarak nemei. Drava vayu kiyana deka thiyenawa. Aa, ani ehema wenna ba ne. Dan balanda ko metana thiyena hama deyakma atata ahu wenawa ne. Me balanda hama deema ehemai. Na na. Gana vastuwakata nischita hadeyekui pramanayekui kiyana lakshana dekama thiyenawa. Aa, nischita hadeyekui pramanayekui. Dan balanda ko me pencil. Oy pencilata digak thiyenawa. Ha? Apita eka hariyatama kiyanna puluwa. Attani දැන් නම් ඝන වස්තු ගැන හොඳටම තීරුණා. හරි එහෙනම් එමි කියන්නකෝ ද්‍රව කියන්නේ මොනවද කියලා? ද්‍රවයක් කියන්නේ දියරයක් කියන එකම නේද යමියෝ? හරියට හරි. ද්‍රවයකට හොඳම උදාහරණේ තමයි වතුර. ඇයනේ කිරි, පැණි, බීම ඒවත් ද්‍රවනේ. අන්න හරි ඔය තේරුණේ. මම ඉතින් දක්සයි නේ යමියෝ. නේද? ද්‍රව වලට ස්ථිර හැඩයක් නැහැ. තියෙන ප්‍රමාණයක් විතරයි. එතකොට වතුරට හැඩයක් ඇත්තෙම නැද්ද? ඔව්. වීදුරුවකට වතුර ටිකක් දැම්මොත් වීදුරුවේ හැඩය තමයි වතුරවල හැඩේ වෙන්නේ. ඒක ඇත්ත. ඒ වතුර ටිකම බෝතලයකට දැම්මොත් බෝතලියේ හැඩේ ගන්නවනේ නේද යමියෝ? ඒ කියන්නේ එකම වතුර ප්‍රමාණයේ භාජනය අනුව හැඩය වෙනස් වෙනවා කියන එක. හරි හරි යමියෝ දැන් නම් මට හොතටම තේරුණා. ද්‍රවයක හැඩය වෙනස් වුණාට ප්‍රමාණය කොහොමටවත්ම වෙනස් වෙන්නේ නෑනේ. හරියට හරි. දැන් අපි ඝන ද්‍රව කියන දෙකම ඉගෙන ගත්තා. එතකොට වායු කියන්නේ වාතයද? මං හරිද? ඔව්. මේ හැමතැනම තියෙන්නේ. අපි හුස්ම ගන්න ඔක්සිජනුත් වායුවක්ද? ඔව් එමේ. වායුවකට හැඩයකුත් නෑ. ප්‍රමාණයකුත් නෑ. ඒ කියන්නේ මේ හැම හිස්තැනකම වගේ තියෙන්නේ වාතයද? මං හරිද? මං කිව්වේ මේ පාඩම හරිම ලේසියි කියලා. දැන් නම් මට බය නැතුව පන්තියට යන්න පුළුවන් යමියෝ. ඔයාට පුළුවන් ද කියන්න ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනටම එක උදාහරණයක්. එක උදාහරණයක්? එහෙම දේවලු තියනවා දනි. හොඳම උදාහරණේ තමයි ජලය. ඈ? ඒ කොහොමද අනේ ඒක වෙන්නේ? ජලයේ අවස්ථා තුනටම හොඳ උදාහරණයක්. ඔයාට වැරදිලා. දැන් ඔයාමනේ කිව්වේ ජලය කියන්නේ ද්‍රවයක් කියලා. ඔව්. ද්‍රව අවස්ථාවේ තමයි වතුර තියෙන්නේ. ඒ වතුරම මිදුනහම අයිස් කැට බවට පත් වෙනවා. අයිස් කැට? ඕනේ. අපි බීම වලට දාලා එහෙම බොන්නේ. ඒක තමයි ජලයේ ඝන අවස්ථාව. එතකොට යමි ජලය වායුවක් වෙන්නේ කොහොමද? ඇයි වතුර උණු කළාම වාෂ්ප වෙනවනේ. ඈ ඒක තමයි වායු අවස්ථාව. ඈ ඇත්තනි ඔයානම් නොදන්න දෙයක් නෑ යමියෝ. මේ මට හොඳ අදහසක් ආවා. ඒ මොකද්ද? අපි ජලයේ ද්‍රව අවස්ථාව වායු අවස්ථාව බවට පත් කරලා බලමු නේද? ඒ කිව්වේ
ඒකිව්වේ අපි දෙන්නත් කේතලීට වතුර ටිකක් දාලා උණු උණුෙන් තේ ටිකක් හදමුද කියලා. ඔය හොඳට පාඩම තේරිලා තියෙන්නේ. එහෙනම් යමුද? මම එන්න. ඔයා ගිහිල්ලා තේ එකක් හදාගෙන එන්නකෝ. දීපෙන් දින්න දින්න වෙඩි වෙඩි වේ. හැබැයි ඉක්මනට එන්න ඕනේ.